අයිබෝන් අදම මාලට කියලා දෙන්න හදන්නේ සීෆුඩ් රයිස් එකක් හරිම ලේසියෙන් ගෙදර හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි බලමු මේ කොහොමද හදාගන්නේ මොනවද ඕන කරන දේවල් කියලා. මුලින්ම මම අරන් තිනවා පුරෝපු බත්කෝප 4ක් ඊට පස්සේ තලපත් මාළු දැල්ලෝ ඉස්සෝ ග්‍රෑම් 100 ගානේ මේ විදියට පොඩියට කෑලි කපාගෙන ඊට පස්සේ ලූණු සුදු ලූණු ඉඟුරු තලාගෙන කැරට් ලීක් ලූණු කොළ බිත්තර දෙකක් සීනි ටිකක් ගම්මිරිස් ලුණු තව අපිට ඕන නෝ ඔයිස්ටර් සෝස් කැලි මිරිස් තක්කලි සෝස් සෙසමි ඔයිල් සෝයා සෝස් පොල් තෙල් මේ ටික තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා රත් වුණාම ඒකට පොල් තෙල් මේසෙන්දි දෙකක් විතර දාලා මාළු ටිකයි ඉස්සෝ දැල්ලු ටිකයි ඔක්කොම එකට දාලා මේක පොඩ්ඩක් තෙම්පරාදු කරගන්නවා. ගොඩාක් වෙලා තෙම්පරාදු කරන්න ඕනේ නැහැ, වැඩි ගින්දරේ පොඩ වෙලාවක් තෙම්පරාදු කරාම ඇති. විනාඩි දෙකක් විතර ගියාට පස්සේ මම මේකට එකතු කරනවා තලාගත් ඉඟුරු සුදු ලුණු ටික. ඒ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා කෑලි මිරිස් ටික ලුණු ටික. මේ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටිකක් තැඹෙන්න ඕන නිසා කලින් එකතු කරගත්තා. ඒ කැරට් ටික ටිකක් තැඹුණාට පස්සේ මම මේකට ලීක්ස් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මැද මේ වගේ පොඩි ඉඩක් හදාගෙන බිත්තර දෙක එකතු කරනවා තෙල් චුට්ටක් දාලා. තව බිත්තර දෙක චුට්ටක් ස්පැචුලා එකෙන් චුට්ටක් කලවම් කරගත්තට පස්සේ අනිත් ඔක්කොමත් එක්ක හොඳට මික්ස් කරගන්නවා. මේ වෙලාවේදී මම ලුණු ගම්මිරිස් එකතු කළා. ඔයාලා රසාණුව එකතු කරගන්න. හොඳට මික්ස් කරගත්තට පස්සේ මම මේකට උයාගත්ත බත් ටික එකතු කරනවා. බත් ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මම බාස්මති හාල් තමයි එකතු කරේ. ඔයාලට කීරි සම්බ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ගත්ත ප්‍රමාණ ඔක්කොම පහලින් දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මේකට සෝස් ජාති ටික එකතු කරගන්නවා. ඔයිස්ටර් සෝස්, තක්කලි සෝස්, සෝයා සෝස්. මේ ටික දාලිවරලා මම තව ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගත්ත මදි කියලා හිතුන නිසා ඊට පස්සේ සීනි ටිකකුත් එකතු කරගන්න ඕනේ. බත් එක උයන වෙලාවෙත් මම ලුණු දාගෙන තිබ්බේ. හොඳට මික්ස් කරගත්තට පස්සේ සෙසමි ඔයිල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ වැඩි ගින්දරේ මම මෙහෙම කලවම් කරගෙන ලුණු කොළ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ලිප ඕෆ් කරගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ බත හදාගන්න හරිම ලේසි, ඉක්මනින් හදාගන්න පුළුවන්. විනාඩි 10ක් විතර වගේ තමයි යන්නේ හදාගන්න. හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න, හදලා රස කොහොමද කියලා මටත් කියන්න. ඉතින් ඔයාලද මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. ඔයා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟ තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ආයෙත් මේ වගේ රසම රස රෙසිපි එකකින් ඔයාලව හමු වෙනකන් සුබ දවසක් ඔයාලට.